මතිපතාන්තර ඒ වගේම තමයි උතුර දකුණ මේ සියලු දේවල් එකතු කරන තැන තමයි ඔබ දන්නවා යල්ටි. යතරදී අපි හිතුවා අද ඉතාමත් සුවිශේෂී චර්යාවක් සමගින් අග්නි දේශපාල සංවාදයේ ඉදිරියට රැගෙන යන්න. එතුමන් එක වචනයක් කතා කර සැනින් මුළු රටමේ පිළිබඳව කතා බහ කරනවා. එතුමන් කියන ප්‍රකාශයේ තරමට මිනිසුන්ට දැනෙනවා. ඒ නිසා අපි හිතුවා අද දවසේ එතුමන්ගේ ඍජුව ප්‍රශ්න කරන්නට උවමයි කියලා. ආයුබෝවන් සුබ දවසක් අපි අග්නි දේශපාලන සංවාදයේ තුල අද දවසේදී කැඳවන්නේ මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ හොඳින් හඳුනන සීවි විග්නේෂන් මහත්මයා. ඔබතුමන් ආයුබෝවන් කියලා. ආයුබෝවන්. අපි අග්නි දේශපාලන සංවාදයේ තුලදී විජය බොහෝ දේවල් අහනවා. මුලින්ම ඔබෙන් මෙහෙම අහුවොත් ඔබ ජාතිවාදියෙක්ද? අයි මොකද හිතන්නේ? මම කොහොමද එක්කව පොදයි ඔබ එහෙම නැත්නම් ඔබ දමලී ජනතාවට ඔබ නියෝජනය කරන ජනතාවට නමුත් ඔබ එහෙමද කියන කතාව තමයි බොහෝ දෙනෙක් අහන්නේ. ඒකට හේතුව අපි වැරදි විදියට වැරදි ආකල්පය අපි ගැන අපි අපේ මිනිසුන්ට දීලා තියෙනවා. ඉතිහාස ගැන මේවා කොහොම වැරදි මේවා දීලා තියෙන නිසා ඒ අනුව අපි කල්පනා කරනකොට වෙන කෙනෙක් ඇවිල්ලා නැහැ ඒක බොරුයි නැහැ ඒක වැරදි කියලා කියනකොට මිනිසුන්ට හරියට කේන්ති යනවා මටත් ඒක තේරෙනවා ඉතින් මං කියන්නේ මොකද්ද ඔක ඇත්ත බොරු බලා ඒක තෝරලා ගන්න කියලා මේ බුදුජාන වහන්සේගේ කාලානුසූත හැටියට ඇත්ත බොරු බලන්න කෙනෙක් කිව්වා මෙයා කිව්වා එයා කිව්වා කියලා ඒක ගන්න එපා මං කියන දේවල් ඇත්තද බොරුද කියලා බලන්න මට ඕන ඇත්ත ඇත්ත ප්‍රකාශය ඇත්ත මිනිසුන් දැනගන්න ඕන කියලා. දැන් ඔබගේ අර ප්‍රථම පාර්ලිමේන්තු කතාවත් එක්ක ටිකක් ආන්දෝලනාත්මක කාරණයක් වුණා. බොහෝ දෙනෙක් සති කිහිපයක් පුරාවට කතා කරේ මේ කතාව. එතනදී කිව්ව ඔබ ජාතිවාදී එතනදීත් ඒක ජාතිවාදියක් නෙමෙයි. මේ මොකද මාතිතුව නැහැ ඔක ඔච්චර දෙකටම මිනිසු එක කතා කරනවා කියලා. මම කිව්වේ ඉතිහාස වශයෙන් ඇත්ත කතාව. ලංකාවේ පුරවැසියන්ගේ භාෂාව දෙමළ. ලෝකයේ තියෙන පැරණි භාෂා වලින් එකක් වෙලා දෙමළ. ක්ලාසිකල් ලැන්ග්වේජ් කියලා කියනවා. හතක් තියෙනවා ක්ලාසිකල් ලැන්ග්වේජ් එකකින් එකක් දෙමළ. ඒ භාෂාවෙන් මම පළවෙනි සැරේ එකෙන් පටන් ගන්න එක මම හරියට ආදම්බර වෙනවා කියලා මම ඊට පස්සේ ඉංග්‍රීසියෙන් කතා කරනවා. දැන් මොකද මේ ජාතිවාදී නැතම මේක ඇත්තමයි. ඔකලා නම් මම ඊට පස්සම කතාවෙන් කියලා තියෙනවා කොමිෂනක් තියලා ඔය ඉතිහාස දන්න ප්‍රොෆෙසර්ස්ලා ආචාර්යවරුන් තියලා ඇත්ත මොකද්ද මොකද්ද කියලා දැනගන්න. ඉතින් එතකොට මම කියේප එක වැරදි කියලා කිව්වදී මට කිව්වදී මම ඒක පිළිගන්නවා. හැබැයි මට හොඳට දන්නවා මම මාත් ඉතිහාස කරලා තියෙනවා මේ ඩිග්‍රී එකට මට දන්නවා මම කියන්නේ එක හරි කියලා. එච්චරයි මට කියන්න තියෙන්නේ. දැන් කියන ඔබතුමා කියන විදිහට ප්‍රථම ස්වභාෂාව දමිල කියන කතාවනේ ඔබතුමා කියන්නේ. ප්‍රථම භාෂාව අවුරුදු 3000කට වැඩි කාලේ මෙහි කතා කරපු භාෂාව ඒක තමයි. සිංහල භාෂාව ඒ දවස්වලදී තිබුණේ නැහැ. බුද්ධාගම මෙහි ලංකාවට ඉස්සර ගේන මහින්ද ගේනකොට ඔව් මහින්දාගම දේවනම් පියතිස්ස පිළිගත්තා ගත්ත. එතකොට දේවනම් පියතිස්ස දෙමළ භාෂාව කතා කරපු කෙනා. ඕක මම කියන්න ඕනේ අනිත් හිස්ටෝරියන්ස්ලාගෙන් අහන්න එපලක් කියයි. මම මේ බොරුවක් මොකුත් කියන්න මට ඕනමාවක් නැහැ. මම උඩට ද ඇවිල්ලා බොරු කියන්නේ. ඒක ඇත්ත. ඕගලන්ට ඕන නම් ඇත්ත බොරු දැනගන්න. ඒකයි මට කියන්න ඕනේ. තව චෝදනාවක් බුදුමාට එල්ලෙනවා. බුදුමා මහයමති වෙලා ඉන්න කාලේදී මේ සිංහලයන්ට විරුද්ධව බොහෝ දේවල් සම්මත කරගත්තා. රඩේ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් තමයි පහුගියදස්ක චෝදනාවක් කළේ. එහෙම දේවල් ඒ කියන්නේ සිංහලයට විරුද්ධ යම් යම් කරුණු කාරණා තියෙන දේවල් නෑ නෑ නෑ
කවදාකවත් අපි කරලා නැහැ මම මොකද දවසක් මම මේ ඔයා අහපු නිසා කියනවා සිංහල මේ ටීචර් කෙනෙක් එහෙම දෙයක් මං ගැන කියලා අන්තිමේදී එයාට ආරක්ෂාව අරන් දුන්න නිසා අවිලා අඬලා අඬලා කිව්වා මං හිතුවා මේ ඔබතුමා මෙහෙමයි එහෙමයි කියලා මේ පත්‍රය වලින් දැනගන්න කතා එයා වවුනියාවේ ඉඳලා ආපු එක කියලා මම ඒකට මේ දැන් කියන්නයි මම මේක කොහොමද මේ කතාව ආවේ කියලා මං කියපෙන්නන්න මන්නාරමේ ලෙදර් ෆැක්ටරි එකක් දාන්න ඕන කියලා සිංහල එක්කෙනෙක් කියලා ඇහුවා ලෙදර් ෆැක්ටරි දාන්නද මොකද එතකොට මං ඒ ඇප්ලිකේෂන් එක දැම්ම හැටිම අපේ ඔෆිසර්ස්ලාට කිව්වා මෙන්න මේක සුදුසු එකක්ද කියලා බලන්න කියලා ඒගොල්ලෝ බලලා කිව්වා මන්නාරමේ වතුර අඩු අඩුකමක් එහෙ වතුර අඩු මේක මේ ඉන්ඩස්ට්‍රි එකට හුඟා වතුර ඕන වෙනවා මොකද මේ අර හැම එම ඒක කරන්නේ අනිත් එක ඒකේ ඉඳලා විෂ මේකක් මේකක් එනවා කියලා ඒක සෝදනකොට විෂ මේ කොහොමද කියන්නේ කියලා කෙනෙක් දන්නේ නැහැ සිංහලෙන් විෂ මේකක් එනවා කියලා පරිසරයට එකතු වෙනවා අන්න එතකොට පරිසරය එකෙන් ඒ නිසා හානියක් වෙනවා කියලා මේක මනාර මේක දාගන්න එපා කියලා මං ඉතින් ඒගොල්ලන් කිව්වා අපිට මෙහෙ මෙහෙමයි කාරණාව බැහැ කියලා එතකොට ඒගොල්ලන් කියලා දිනවා එක එක්කෙනාට කියලා මෙන්න මෙයා සිංහල මිනිස්සු මෙහෙ එන එකට කැමති නැහැ අරකයි මේක කියලා ওই පත්‍රේ දාලා මේ වෙබ්සයිට් එකේ දාලා ඔක්කොම කරන්න ගියා මේකෙන් ඇත්ත වශයෙන් දැනගන්න තියෙන්නේ මොකද්ද ඊට ඉස්සර හම්බන්තොට මේක කරන්න ගිහිල්ලා හම්බන්තොට මේ බලක් ස්වභාවයෙන් බැහැ කියලා තියෙනවා ඉතින් මේගොල්ලන් එහෙත් නැතුව ඊට පස්සේ මෙහෙ ඇවිලා අපි බැහැ කියලා කියපු හැටිම මොනව හොක කරලා ඔන්න ඔහොමද එක එක්කෙනා ඇවිලා තමන්ගේ ඉන්ඩස්ට්‍රි එක පටන් ගන්න ඕන කියනකොට අපි ඒ ඔක්කොටම එකයි දෙමළෙක් කෙනෙක් හෝ සිංහලෙක් කෙනෙක් නැත්නම් මුස්ලිම් කෙනෙක් මොනහරි ආනකට අපි අපිට තියෙනවා කමිටි එකක් ඒ ඒ ඒ සබ්ජෙක්ට් ගැන හොඳට දන්න කමිටි මිනිස්සු ඒගොල්ලෝ ඒවා ඔක්කොම බලලා මට රිපෝට් එකක් දෙනවා ඒ රිපෝට් එක අනුව තමයි මම වැඩ කරන්නේ ඉතින් මේගොල්ලන්ගේ ඉන්ඩස්ට්‍රීස් එකට ඒගොල්ලන් විරුද්ධ වෙලා හේතුවක් දුන්නේ නැතිනම් අපි හරි හේතුව දෙන්නලා අපි බැහැ කියලා කියනවා ඉතින් ඕ මේගොල්ලන් ගිහලා කියන්නේ ඒගොල්ලන් සිංහල නිසා තමයි මම මේක කරේ කියලා එහෙම නෙමෙයි ඒක වැරදි දෙමළ මිනිස්සුන්ගේ මේ ඇප්ලිකේෂන්ස් උත් මම ඒකට ඉඩ දුන්නේ නැහැ ඒක අපට හානියක් වෙනවා කියලා මම දැනගත්තා ඒකයි प्रदेश हेतु අනිත් එක දානවා නම් ඒ ඒ පළාත් තියෙන අර ලෝකල් තෝර්ජිගෙන් ඒගොල්ලන්ගෙන් අවසර ගන්න ඕන කිසිම අවසරයක් ගන්න නැහැ බුද්දිස් ප්‍රීස් කෙනෙක් එනවා මේ මේ බලත්කාරයෙන් ඉඩමක් අර ගන්නවා ඔක්කොම දා ගන්නවා ඒ ඒ එතකොට ඒ මොන හරි එකට විරුද්ධ වුණ හැටිම හමුදාවෙන් එනවා ඉතින් මේගොල්ලන්ට හමුදාවත් එක්ක රණ්ඩු කරන්න බෑ ඔතනින් තමයි ප්‍රශ්න වෙන්නේ අනිත් එක මේ මේ බුද්ධාගමට ආයෙත් මිනිස්සු නැති විදිහට ඇතන් වල මොනවද දෝක දාගන්න යන්නේ අපි ඔක්කොම කියනවා ක්‍රිස්තියානෝ ඉස්ලාම් මේ මිනිසුන්ගේ මේ මේ ආගම බාර කරනවා ඉන්නත් මේ කරනවා කියලා ඉතින් මේකත් ඒ වගේ එකක් නැති දැන් වල ඇවිල්ලා ඒක ඔක්කොම කරලා දැන් මිනිසුන්ව බුද්ධිසත්යයට මේ ආගම චේන් කරන්නයි බලන්නේ ඉතින් ඒක හරි නෑ කියලා අපි කියනකොට අපිත් මොනවා මොනවද ඔක්කොම කියලා ජාතිවාදී අරවාදී මේවාදී කියලා කියන්නේ ඇත්ත ඒකමයි. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේක මේ බෞද්ධ නෙමේ ඕනම කෙනෙක් ඒ වගේ කවුරුත් නැති ප්‍රදේශයක ඇවිල්ලා මේව හදාගෙන විරුද්ධ. ඔව් නැති ප්‍රදේශයක හදන එක විරුද්ධ කියන්නේ ඒකට නීති රීති තියෙනවා. ඒ ඒ පළාත්වල තියෙන එතන තියෙන ලෝකල් ගවර්න්මන්ට් එකෙන් අවශ්‍යයි ගන්නවා. ඒකල අවශ්‍යය අහනකොට කොහේ හරි දැන් අපි Hindu මේක ඇවිල්ලා කඩතලේ දානවා නම් ඒකත් එහෙම තමයි. ඒ අනුව එහෙන් ගිහලා කියනවනේ මේ ෆෝම්ස් කොළ වගේ තියෙනවා පුරවන්න ඕනේ.
මේක මොන අර්ථද මෙතනද පටන් ගන්නෙ ඒ ආගමට අයිති මිනිස්සු කී දෙනෙක් ඉන්නවද ඒකේ හේතුව මොකද ඔක්කොම අහන්න කිසිම දෙයක් නැතුව මේගොල්ලන් බලත්කාරයෙන් ඇවිල්ලා ඔබව කරනකොට අපි ඒක කොහොමද ඒක බාර ගන්න ඒකයි තියෙන්නේ ඔබතුමාගේ දැනුමත් වෙන විදිහට උතුරු පළාතේ බෞද්ධ ජනතාව නැද්ද උතුරු පළාතේ බෞද්ධ ජනතාව නැහැ ඒ කියන්නේ මේ ආන්දරේ වැඩ කරන්නේ නැහැ ඉන්න පුළුවන් තමන්ගේ පරණ ආගමට හැරුණා දැනට ඔය ආණ්ඩුවේ වැඩ කරන්නේ නැහැ හමුදාවේ වැඩ කරන්නේ නැහැ හැර වෙන කවුරුත් නැහැ නවත දැන් අපිත් එක්ක එක්තරා සාකච්ඡාවක් එකතු වුණා සුරේෂ් රාඝවන් මහත්මයා එතුමා සුරේෂ් රාඝවන් මහත්මයා එතුමාත් කියනවා එතුමාත් දමිළ බෞද්ධ කියන අපේ රටේ එවැනි පිරිසක් ඉන්නවයි කියන කතාවක් එතුමා මෙතෙන්දී සඳහන් ඒ වාගේ දෙ තුන් දෙනෙක් ඉන්නවා සුරේෂ් රාඝවන් ඇවිල්ලා ආගම ගැන එයාගේ අර ડોක්ටරේට් එකට කරපේ කියලා. ඉතින් එයා බුද්ධ ආගම අර ෆිලොසොෆි එකට එයාට ඒකෙන් කැපත්‍ය වෙලා එයා බුද්දිස් වෙන්න පුළුවන්. එයා වාගේ තවත් කෙනෙක් ඉන්නවද මන් දන්නේ. ඒක එච්චරයි මට කියන්න පුළුවන්. හොඳයි. මේ තව ප්‍රශ්නයක් ඔබතුමා මෙහෙම අහුව දැන් ඔබතුමා සිංහල පෞල් සමගින් සම්බන්ධතාවයක් තිබෙනවා. ඔව්. අනිත් ජනතාවට දමිළ ජනතාවට එහෙම ඉන්න එක හොඳ නැද්ද? ඒ මොකද ඒක තේරෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලොත් මේ වගේ සම්බන්ධතා ඇති කර ගැනීම පිළිබඳව මොකද හිතන්නේ? සිංහල බෞද්ධ සිංහල දමිළ ජනතාව. ඒක තමයි විරුද්ධ නැහැ. ඒකට විරුද්ධ නැහැ. මට මේ විරුද්ධ වෙන්නේ මොකද්ද? අපේ දෙමළ භාෂාව දෙමළ මේ මොකද කියන්නේ කල්චර් එකට සංස්කෘතිය. සංස්කෘතිය සම්පූර්ණයෙන් නැතිකරන්න ආන්දෝලනින් වැඩ කරන්න නිසා ඒකට මම විරුද්ධයි. දැන් මගේ ළමයි දෙන්නම සිංහල ළමයිව බෙදලා ඉන්නවා. प्रदेश संस्कृति नति कर හොඳ ඒක තමයි දැන් කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඔබ මහා ඇමතිකම දරන කාලේ උතුරු පළාතේ මොනවද කරේ කියලා අයියෝ ඔබ දැන් කීපසෙක කීපදෙනෙක් අහලා තියෙනවා මම කියන්නේ අපි අවුරුදු පහක් ඉවරුන හැටියම අපි කරපු දේවල් පොතේ ලියලා තියෙනවා ඒකට බුක්ලට් එකක් අර මේක අපි පබ්ලිෂ් කරලා දෙකෙන් බලලා දැනගන්න පුළුවන් මොකද්ද කරුවේ කියලා එක අනිත් දෙක මම මොකොත් කෙරුවේ නැහැ කියලා කියන්නේ මොකද ඒකට හේතුව මොකද්ද අපි කරන දේවල් අපි මිනිසුන්ට කියලා කරන්නේ නැහැ ඒ මේ මේ ඉබ්බෙක් ඇවිල්ලා විතර දානකොට 100ක් විතර දානවා අපේ මේ මේ කුකුලා එහෙම දාන්නේ එකයි මෙයා ඉදින් ලොකු සද්දයක් දානවා ඒක සද්ද නැතුව තමන්ගේ වැඩ කරගෙන යනවා ඉතින් ඒ වගේ තමයි අපි අපිට ওই රට පුරාම ගියාගෙන යන්න උවමනාවක් නැහැ නමුත් මේ 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 මේවා දෙකක් දෙතුනක් දෙන්න මම ගියා දැන් ওই ඉලෙක්ෂන්ස් දවසේදී මන්නාර කොහෙද රෑ 7ට විතර ගියේ එතකොට පවුලේ ඉන්න ඔක්කොම ඇවිල්ලා කකුලේ මේ වැදලා වැදලා කිව්වා ඔබතුමා නිසා තමයි අපිට ගියා තියෙන්නේ අපේ ළමයින්ට ඉස්කෝලේ යන්න සයිකල් දීලා තියෙනවා මේවා දිනා අර දිනා එතකොට කොහෙදෝ ඉන්නේ කියලා මට කියනවා මෙච්චර අවුරුදු කීයකට පස්සේද ඒගොල්ලන් සාමයේ එක ගැන කතා කරනවා ඔන්න ඔහම මුල්ලදී වයරකට එහෙම කියනවා අපි ඉතින් ඒ තැන්වල කරන්න තියෙන දේවල් ඔක්කොම කරගෙන යාවේ මේ මොකද්ද කරුවේ කියලා කියනකොට අපි ලොකු දේවල් කරන්න යනකොට ආණ්ඩුවෙන් අපිට බාධාවත් දුන්නා. ඒකත් මම කියන්නම්. මේ ජාත්‍යන්තර කම්පැනි එකෙන් ෆෘට්ස් පළතුරු එළවලු එහෙම හදලා
පිටරට එවන්න ආනයන කරන්නේ අපරයන කරන්නේ ඒගොල්ලන් මේ ප්‍රොජෙක්ට් එකක් ගෙනාවා මම ඒකට අක්කර 200ක් වනි වනියකින් අරන් දීලා ඒගොල්ලන් ඇවිල්ලා සුදුසුකම බැලුවා වතුර හොඳයි කියලා කිව්වා සොයිල් එක හොඳයි කියලා කිව්වා පරිසරය හොඳයි කියලා කිව්වා පාර එකට යන්නේ නැ පාර හොඳයි කියලා කිව්වා හරි ලස්සනයි හරි හොඳයි කියලා උංගා දේවල් කිව්වා ඉතින් ඒ වට රිපෝට්ස් ඔක්කොම අරන් දුන්නා හොඳ අනිච්චමාන මේක පටන් ගන්නවා කියලා එකම එකක් මේ අවස්ථාවක් ගන්න තිබුණා කොහෙද ලෑන් කමිෂනර්ගේ මෙහෙ ලෑන් කමිෂනර් ජෙනරල්ගේ සාමාන්‍යයෙන් මේ මේගොල්ලන් ඒක අසංගල දෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ එක වෙනකොට මෙන්න ඔන්න මෙන්න එනවා කියලා ඉන්නකොට මාස 3ක් දුන්නේ නැහැ මොකද කියලා අහනකොට නෑ ඔය ඉඩ දෙන්න බෑ අයි මේක වන වනජීවි ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකයි තියෙන්නේ වන සංරක්ෂණ ආ ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකයි තියෙන්නේ අපි කිව්වා නෑ මෙන්න මේක තමයි ප්ලෑන්ස් මේක එහෙම එකක් නෑ මේක සම්පූර්ණයෙන්ම නිදාස් කරපු ඉඩම මේක गूगल गूगल के दरगंड वन प्रदेश हरियाणा ඒක කරන්න තිබුණා නෑ ඉතින් අපිට සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකෙන් අපේ වැඩ කරාගෙන යන්න ලොකු දේවල් කරන්න ඉඩ දෙන්නේ නෑ සම්පූර්ණයෙන්ම තමන්ගේ ඕන හැටියටම නහර කරන්න තමයි බලන්නේ ඉතින් ඒ නිසා තමයි ඉතින් ඒගොල්ලන් කියන්නේ තමන්ගේ කවුරු හරි ගිහලා අහනකොට බෑ කිව්වා ඉතින් මොනාරි හේතු මත ඒකට කාරණාවක් එහෙම තියෙනවා මෙන්න මේක සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකෙන් ඕම කරන අනිත් එක සල්ලි දැන් अवसर देना අපිට තව දුරටත් මේ පිළිබඳව කතා බහ කළ හැකි අපි කිව්වා වගේම ටිකක් ආන්දෝලනාත්මක ඒ වගේම තමයි ඔබට දැනෙන හැඟෙන විදිහට එතුමන් කතා බහ කරાવી එතුමන්ගේ හෘද සාක්ෂිය අද දවසේදී අපි විමසන්නටයි මේ සුදානම් කෙටි විරාමයක් ලබා ගන්නවා විරාමෙන් අනතුරුව අපි යලි මුණ ගැහෙනවා අග්නි දේශපාලන සංවාදය තුලදී අද දවසේදී ඔබ හඳුන්වන මේ විශේෂම මෙවර පාර්ලිමේන්තුවට නිශ්චය කරන සීවී විග්නේෂන් මහත්මයා අපිත් එක්ක ඉන්නවා. එතුමන් ප්‍රමුඛ දේශපාලඥයෙක් විශේෂයෙන්ම උතුරේ ජනතාව වෙනුවෙන් කතා බහ කරන කෙනෙක්. මම ඊළඟට ඔබතුමාගෙන් මෙහෙම අහුවා. එල්ටිටි සංවිධානය ගැන නැත්නම් ප්‍රභාකරණ පිළිබඳව. ඒ කරුණු කාරණා සම්බන්ධයෙන් ඔබතුමා මොකද හිතන්නේ අද වන විට ඔබ ඒ සිදු කරපු දේව අනුමත කරනවාද නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරනවා? අපි 1949 ඉඳලා අපේ දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්නවල තියෙනවා. ඉස්සර අහිංසා හැටියට කියන්නේ මේ මේ ආයුධ එහෙම ගන්න නැතුව අවුරුදු 30ක් අපේ දේශපාලනඥ ඒ වගේ කතා කරන කිසි දෙයක් කෙරුවේ නැහැ. ඊට පස්සේ අපි ළමයි තරුණියන් ආයුධ ගත්තා. ඒකත් අවුරුදු 30ක් ඉවර කරලා දැන් තුන්වෙනි මේක. දැන් අපිට දෙකක් තියෙනවා මේකේ හැමතිස්සෙම LTTEගේ මේක ගැන ඔයගොල්ලන්ට ඒකට ගැළපෙන ඒක හරිද වැරදිද කියලා අනිකින් වැඩක් නැහැ. මොකද දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්නේ එදාත් තිබුණේක අදත් තියෙනවා. ඉතින් ඒකෙන් වෙනස්කමක් නැහැ.
ඉතින් මේක තියෙන වෙනස්කම ඇවිල්ලා අර තරුණියන් ඇවිල්ලා ආයුධ අරගෙන ඒකට ඒවා ගන්න ආයුධ පාවිච්චි කරන්න ඒක කරපු එක තමයි වැරදි. ඉතින් අපි ඒකට සූදා ඒකට මේ ඒ කියන්නේ වයලන්ස් එකට අපි විරුද්ධයි. නමුත් අපේ ප්‍රශ්න එදා තිබුණු ප්‍රශ්න අදත් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න ගැන අපි කතා කරන්න යනවා. එච්චරයි. ඉතින් අපි ආයුධයට කැමති නැහැ. එවම තමයි දැන් වර්තමාන රජය කියපු කාරණයක් තමයි එකම රටක් එකම නීතියක් කියන එක. ඔබත් හිතපු විනසුරුවරේ මොකද හිතන්නේ? කොහොමද ඒක කරන්න යන්නේ? අපි ඔක්කොම දැන් බලන්න මම මේ පාර්ලිමේන්තිය යනකොට මෙන්න මේ පොට්ටුවක් අදාගෙන යනවා මේ විභූතිය දාගෙන යනවා. අනිත් අය කවුරුත් දාගන්න දාන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට වෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා පසුබිම. මම මෙලේ කෙනෙක්. ඉතින් අපිට තියෙන නීතිය වෙනම තියෙනවනේ අපේ නීතිය ඒගොල්ලන්ගේ නීතිය වෙනම තියෙනවනේ. ඒ නිසා තමයි මේ ලංකාවේ නීතිය වශයෙන් පහක් තියෙනවා. නීති පහක් තියෙනවා ලංකාවේ. රෝමන් ඩච් ලෝ ඒක තමයි අපේ පොදු නීතිය ඒක තමයි. රෝමන් ඩච් ලෝ, ඉංග්‍රීසි ලෝ මේ නාවික මේවා කොහොම තියෙනකොට ඒවා කොහොම ඉංග්‍රීසි ලෝ. කැනඩියන් ලෝ, මුස්ලිම් ලෝ, තේසවලක ඔන්න ඔය පහක්ම තියෙනවා. දැන් මේවා ඔක්කොම අරගෙන දොට්ට දාලා මේ අලුත් නීතියක් හදනවා නම් ඒ තැන්වල ඉන්න මිනිසුන්ගේ ප්‍රශ්නවල ඒවා ඔක්කොම ඒගොල්ලන් බාර ගන්න ඒක ඒවක්ම විසි කරලා මේ රට සිංහල බෞද්ධ රට ඒ අනුව තමයි ඔක්කොම කරන්න ඕනේ. නීතියත් එහෙම තියෙන්න ඕනේ කියලා කියයි. ඒක හරිද කියලා ඔයාලා හිතලා බලන්න. මේ ඒක මේ ජාති ඝාතනය මේ ජෙනොසයිඩ් වගේ තමයි ඒක පිළිගන්න ඕනේ. එහෙම ඒක වැරදි වැඩක්. එහෙම කරන්න දෙයක් නැහැ. එහෙම කරන්න බෑ. මොකද උතුරු නැගෙනහිර පළාත්වල පළාතේ අවුරුදු 3000කට වැඩි කාලෙකින් දෙමළ භාෂාව තමයි පාවිච්චි කරන්නේ. ඒගොල්ලන්ගේ හැසිරීම, ඒගොල්ලන්ගේ මේ කල්චර් එකට මොකද සංස්කෘතිය ඒව ඔක්කොම වෙනස්. ඉතින් ඒ වෙනස්කම අප දැනගෙන ඒකට ගැළපෙන හැටියට නීතිය තියෙන්න ඕනේ. දැන් තව එකක් මම පෙන්නන්න. දැන් තේසවලම හැටියට මවුගේ මව පැත්තේ මවගේ පා පැත්තෙන් තමයි අර දේපල එන්න ඕනේ. ඉතින් මෙහෙ එහෙම නෙමෙයි. ඉතින් ඒවා ඔක්කොම ඒ තැන්වල තියෙන අර මේ දෑවැද්ද ගන්නකොට මවගේ මේ විශේෂකම තියෙනවා. ඒව ඔක්කොම බලලා තමයි නීතිය හැදුනේ. ඒ නිසා අපි ඒ තැන්වල ඉන්න මිනිස්සුන්ගේ ඒගොල්ලන්ගේ පසුබිම බලාගෙන ඒක ඒ අනුව අපි නීතිය හදන්නකොට එක රට එක නීතිය කියලා කරන්න බෑ. අනිත් එක මේක එක රටක් නෙමෙයි. උතුරු නැගෙන පළාත්වල ඉන්න මිනිස්සු දෙමළ කතා කරන මිනිස්සු 1833 දී තමයි ඔය රට එකතු කර එක ඉංග්‍රීසි මේ බ්‍රිටිෂර්ස් කරපු බැලක් ඒගොල්ලන්ගේ පරිපාලනයකට හොඳයි කියලා 1833 දී තමයි මේවා ඔක්කොම එකට ගෙනල්ලේ. ඊට ඉස්සර යාපන මේක කිංගඩම් එකක් තිබුණා. උතුරු නැගෙන පළාත්වල නැගෙනහිර පළාත්වල කැනඩියන් කිංගඩම් එකට ආවට ඒගොල්ලෝ ඔක්කොම දෙමළෙන් කතා කරන මිනිස්සු. ඒ තැන්වල ඒ නිසා තමයි ඔය එක නීතිය එක රට කියන්නේ එක ඔක්කොම සම්පූර්ණයෙන්ම ඒ බොරු කතාවක්. නෑ නෑ ඔතනදී අපිට බෙදීමක් වෙනවා නේද ඔය කියන කාරණේ. දැන් බෙදීමකින් මොකද කරන්නේ? ඇයි අපිට එකට ඉන්න බෑ? අයි කොහොමද ඉන්නේ? ඔයාගේ භාෂාව වෙන එකක්, මගේ භාෂාව වෙන එකක්. අපි දෙගොල්ලොම දෙගොල්ලගේ භාෂාව දැනගෙන එක එක්කෙනාත් එක්ක කතා කරපුවොත් හොඳයි. දැන් ඔයගොල්ලෝ මොනවද කරන්නේ? මගේ භාෂාව විතරයි උඹලා කතා කරන්න ඕනේ කියලා 1956 දී නීතිය ගෙනාවා සිංහල බවණයි කියලා. එන්නේ එතනයි තමයි මේ ප්‍රශ්න වුණේ. අපි ඊට ඉස්සර සිංහල දෙමළ මේ චයිනීස් මැලේ මුස්ලිම්ස් ඔක්කොමලා එකට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරා. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අදත් එහෙමයි. අපේ යාළුවෝ ඔක්කොම අවුරුදු 80 යාළුවෝ ඔක්කොමලා දැනුත් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරනවා. ඒ වෙන එක. සිංහල භාෂාව ගෙනපු එනාපු හැටියෙම දෙමළ මිනිසුන්ට ඒක ලොකු මේ අපරාධයක් වුණා. ඉතින් ඒකත් තියාගෙන අපි ඔක්කොම එකට එකටයි කියලා කියනකොට ඔයාලා කියන්නේ මොකද?
හරි රංගාපුරම සිංහල කතා කරමු ලංකාපුරම බෞද්ධ රටක් කරමු එතකොට ඔක්කොම ඒක රටක් ඔක්කොම හරි කියලා අපි වෙනස්කම් ඔයගොල්ලෝ පිළිගන්න ඕනේ ඒ වෙනස්කම් පිළිගත්තදී මේ ප්‍රශ්න ඔක්කොම ඉවර කරන්න පුළුවන් ඔබතුමා කියන විදිහට මේ භාෂාවේ ගැටලුවද ප්‍රධානම භාෂාවේ විතරක් නෙමෙයි දෙමළ මිනිසුන්ව ඒ කියන්නේ මෙහෙමයි මේ 2000 ලැබෙන්නේ ඉස්සර සුද්දුන්ගේ කාලේ දෙමළ මිනිසුන්ට වැඩිපුර මේ මේකත් ලැබුණා කියලා ගවර්න්මන්ට් ඩිපාර්ට්මන්ට් එකේ වැඩිපුර දෙමළ මිනිසු හිටියා ඒ නිසා මේක ඔක්කොම වැරදි අපි සිංහල මිනිසුන් ගේන්න ඕනේ කියලා තමයි පටන් ගත්තේ එතකොට සිංහල භාෂාව 1956 දී ගෙනාපු එකට හේතුව දෙමළ මිනිසු මේ ආණ්ඩුව සර්විස් එකට වැඩිපුර එන්නේ නැතුව කරන්න ඊට පස්සේ හැමින් මොකද කළේ දකුණේ හිටපු දෙමළ මිනිස්සු ඔක්කොම ගහලා ඉල්ලුවා 1958 දී 1977 දී 1983 දී ඉතින් ඒව ඔක්කොම කරලා දැන් මොකද කරන්න යන්නේ උතුරු දැගෙන ඉන්න පළාත් ඔක්කොම සම්පූර්ණයෙන්ම සිංහල මේක හැටියට කරන්න බලනවා ඒ නිසා දැන් අපි දැනගන්න ඕනේ මේකේ මේ අදහස මොකක්ද කියලා මේ ගොඩගේ අදහස මෙහෙම තියෙනකොට අපි ඒකට විරුද්ධ වෙනවා වෙන මොකක්ද දැන් මමත් දැනන කාරණයක් තමයි සමහර ප්‍රදේශවල මේ සිංහල තමිල ජනතාව බොහොම සමගින් ඉන්නවා අපොයෝ දැන් උත් එහෙමයි මම දැකලා තියෙනවා ඒගොල්ලන්ට කතා කරලා ඒගොල්ලන්ට මේ ඔය කියන ප්‍රශ්න ඇත්ත ඒකෙදි දේශපාලඥ යා සිංහලත් කතා කරනවා යා තමිලත් කතා කරනවා ඒක වාසනට යනවා කරේ දේශපාලඥ තමයි මේක ගෙනාවේ ඒගොල්ලන්ගේ පෞද්ගලික හොඳ මේ වාසිය තමයි මේක ගෙනා. ඉතින් මොනවද කරන්නේ? ඉතින් ඒක මේගොල්ලන්ට කියලා දෙන්න ඕනේ කවුරුහරි. දැන් ඔබතුමා දැන් මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මෙතනට එන්න මම ඉතින් කියන්නේ යාලා කියාගෙන ඉන්නකොට මම ජාතිවාදී අරකයි මේකයි කියලා කියනවනේ. මම කියන්නේ ඒක කවුද පිළිගන්නේ? කවුද පිළිගන්නේ නැහැ. දැන් මම පටන් ගත්තා මෙන්න ඔන්න මෙයා ඇවිල්ලා මේ මොකක්ම කියන්නේ යයි. කියන්නේ යනකොට අපිට ප්‍රශ්න වෙයි. ඒ නිසා දැන් මම පටන් ගමු මෙයා ජාතිවාදී අරවාදී මේවාදී කියලා. ඒක දැන් පටන් ගන්න. කමක් නැහැ මම මගේ වැඩ කරගෙන යනවා. මට ඔබෙන් ප්‍රශ්නයක් නැහැ. මට කරන්න දෙයක් තියෙනවා. මේ ලංකාව පුරාම ඉඳ දැසියෝ ඔක්කොම සතුටින් හොඳට සමාදානෙන් ඉන්න ඕන කියලා මගේ කැමැත්ත. ඒ වුණාට ඒ තැන්වල ඉන්න මිනිසුන්ගේ අයිතිකම දෙන්න ඕන කියලා ඒකත් කැමැත්ත. ඉතින් ඒ හැටියට මම කරගෙන යනවා. අපි සුවවතන ඒක හොඳින් කරගෙන යන්නට පුළුවන් එක මොකද ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ සංහිඳියාව කියන කාරණයකට එකතු වීම. ඉතින් අවිනාලිකානුත් අපි ඒක කරනවා. ඒතරදී දැන් මේ දිනවල කරලිය ප්‍රබල වශයෙන් කතාබහට ලක් වෙන මේ 20 වන සංශෝධනයේ සම්බන්ධයෙන් 20 වන අවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් මේ 20 ගැන ඔබතුමා ඉන්නේ මොන වගේ ආකල්පයකද? 20 ඇවිල්ලා මේ මොකක්ද එකට කියන්නේ ඩික්ටේටර්ෂිප් එකට සිංහල මොකද්ද? ඩික්ටේටර්ෂිප් තනිකර එක්කෙනෙක්ගේ බලය කේන්ද්‍රගත වෙන එක. ඔව් මොකද වචනයක් තියනවා නේද? ඒකාධිපත්‍ය. ඒකාධිපත්‍ය. ඔය ඒකාධිපත්‍ය මේකත් ගෙන්න ගන්නද මේ දඟලනවා දැන්. ඉතින් දැන් තියෙන 19 සංශෝධනය අනුව මේ ජනාධිපති අගමැති ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලන්ගේ මේ finances ඒවා ගැන ජනනාධිකාරියෙන් මොනවද කියන්නේ විගණනේ කරන්න ඕනේ කියලා තියෙනවා දැන් 20 සංශෝධනයෙන් ඒක ආස් කරනවා එතකොට මේගොල්ලෝ ඕනතරම් සල්ලි ටික අර ගන්නවා ඕන විදියට ඒක පාවිච්චි කරනවා වීදම් කරනවා අන්තිමේදී ඒගොල්ලන් ඒකට කවුරුත් අහන්නත් බෑ මොකුත් බෑ ඔන්න ඔහොම හුඟා දේවල් තියෙනවා කමිෂන් නිදාස් කමිෂන්ස් තියෙනවා ඒවා මොකුත් ඒවා ඔක්කොම අරන් දාලා තමන් තමන්ට වුණා හැටියට ඒ කමිෂන් වලට මිනිස්සු දාගෙන කරගෙන යන්න බලනවා. ඉතින් ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව තියෙන නීතියක් තමයි මේ 20 සංශෝධනය. කවුරුහරි කෙනෙකුට තැනෙකුට බලය මේ ඉතාම වැඩිය දුන්නදී ඒක කවදාකවත් හරියන්නේ නැහැ. ඒකට ඒගොල්ලන් තමන් තමන්ට තමන්ගේ පවුලට තමන්ගේ වාසියට ඔක්කොම කරගෙන යනවා. ඒ නිසා තමයි මේ නීතියේ තියෙනවා checks and balances කියලා. එයාගේ අයිතිකම ඒගොල්ලන්ගේ බලය ඒක check කරගන්න. ඒක මොනවා ඔබ කරන්න බෑ මෙතනින් යන්න බෑ මෙතනින් මේක කරන්න බෑ කියලා එහෙමත් තියෙනවා. ඒවා ඔක්කොම නැති කරන්නයි බලන්නේ දැන් 20 වෙනි සංශෝධනය.
ඉතින් ඕක පක්ෂයේ අනුව මේගොල්ලන් කරාගෙන ගියදී ඒක කොහොම හරි පාස් කරනවා අපි බලන්න ඕන පක්ෂය හැටියට නෙමෙයි මේක මේ පක්ෂය අද අද හෙට හරියට ඉදිරි කරාගෙන යනවා කියලා කියමුකෝ අවුරුදු 10කට පස්සේ මේ කොහොමද වෙන්නේ මේක මේ මේ මෙහෙමයි කෙනෙක් දැන් ඉන්නේ කියලා ගිහිලා තවත් කෙනෙක් ආවදී එයා කොහොමද කරාගෙන යන්නේ යන්නේ ඒව ඔක්කොම අපි කල්පනා කරමු ඒ කාලයේදී තුනෙන් දෙපංගුව නැත්තම් හතරෙන් තුන්පංගුව පාර්ලිමේන්තුවේ නැති වෙනවා එතකොට මොකද කරන්න බෑ ඒ නිසා අපි දැම්මම 20 වෙනි සංශෝධනයට විරුද්ධ වෙන්න ඕන කොයි පක්ෂයේ ඉඳලා විරුද්ධ වෙන්න ඕනේ ඒක ඒකාධිපත්‍යයට ගැළපෙන හැටියට වෙනාපු නීතියක් මම ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා දැන් මේක මේ උසාවි කටයුත්ත සිද්ධ වෙනවා උසාවිය හමුවෙන්නේ නඩුදාරති සිද්ධ වෙන්නේ ඔව් ඒ කියන්නේ ඒ වගේ කට දෙයකටත් ඔබ තුමාලා යොමු වෙනවද නැත්නම් පාර්ලිමේන්තුව හොන ගැනීම අපමණ සිද්ධ වෙන්නේ අපි උසාවියට ගියේ නැහැ මිනිසු කිව්වා ඒනා සිද්ධ වෙන ගිහිලා තියෙනවා ඔක ඉතින් කරාගෙන ගියාට පාර්ලිමේන්තුව තමයි අපේ වැඩ කරගෙන යන්නේ තියෙන්නේ අපි තව දුරටත් කතා බහ කරමු අද සිවිල් විග්නේෂන් මැතිතුමාත් එක්කයි මේ කතා බහ නියලන්නේ අග්නි දේශපාල සංවාදයේ තුලදී තවත් කෙටි විරාමයක් ලබා ගන්න විරාමයෙන් අනතුරුව අපි යන්නේ අපි දේශපාලන සංවාදයේ තුලදී අපි යලිත් මුණ ගැහෙනවා විශේෂයෙන්ම අපි අද මතක් කරන්න ඕනේ ඔබ දන්නවා අපේ රට පාලනය කරද්දී මේ 225ක් පිළිබඳව කතා කරනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී මේදී විවිධ ජාතීන් ඉන්නවා විවිධ ආගම් නියෝජනය කරන පිරිස් ඉන්නවා ඊතරදී උතුල පිළිබඳව කතා බහ කරද්දී මෙතුමාගේ නම මෙතනින්ම කතා බහට ලක් වෙනවා සිවිල් ඉග්නිෂන් මැතිතුමා ඉතින් අපි හිතුවා දවසේ එතුමත් එක්ක මොකක්ද මේ தත්ත්වය පිළිබඳව කතා බහ කර යුතුයි කියලා අපි බොහෝ දේවල් කතා බහ කරා මට හිතෙනවා ඊළඟට මේ මෙහිම දෙයක් උතුමාගෙන් දැන් සමහර අය කියනවා මේ ඔබ ඔය ජාතියට හිතති ජාති කාලයෙන් සමහර දේවල් කරන්නේ මේ ඊළඟ සැරේ ඡන්ද ගොඩ කරගන්න කියලා අයියෝ මට දැන් අවුරුදු 81යි ඊළඟ ඡන්දේ එනකොට 86යි මම මොනා කරන්නද 86යි ඉඳගෙන පිස්සු කතානේ මට වුණාක් නෑ මම මේ දේශපාලන කරන්න මම කැමති වෙලාව නෑ අවුරුදු මාස පහස හයක් මෙන්න මෙහි තමයි දෙමළ මේ දේශපාලඥයෝ කොහොම ඇවිල්ලා මට කියලා මම බෑ කියලා අන්තිමේදී මම පිස්සෙක් වාගේ මම කිව්වා උඹලා ඔක්කොමලා එකවලා ඇවිත් මම බලන්න කියලා එතකොට තමන් තමන් අතර වෙනස්කම තියෙන ඔක්කොමලා එකතු වෙලා ආවිලා මෙන්න මෙතන ඉඳලා වාඩි වෙලා තමයි අහනකොට හරි කියලා මම පොකට ගියේ ඒ නිසා මට උවමනාවක් නැහැ පාර්ලිමේන්තුවට යන්න උවමනාවක් නැහැ මට කිසි දෙයක් එහෙම උවමනාවක් මොකුත් නැහැ මම ඔවා කියන්නේ ඇත්ත මම කියන්නේ කියන බොරුවක් කියලා නම් වෙන්නන්ද මම පිළිගන්නවා එච්චරයි මට කියන්න තියෙන්නේ එතනදී දැන් අපි දමිළ ජනතාව පිළිබඳව කතා බහ කරද්දී දෙමළ ජාතික සංගහණය පිළිබඳව තමයි බොහෝ වෙලාවට කතා බහට ලක් වුණේ ඉදිරියේදී ඔබතුමන් ඒ දේශපාලන ධාරාවත් එක්කත් සමහර වෙලාවට එකතු වෙයිද ඔවුන් සමග එක ගමනක් තියෙයිද ඒක නම් මට දන්නේ නැහැ දැන් තියෙන තත්ත්වයට ආණ්ඩුව බොහොම ශක්තිමත් ආණ්ඩුවක් හැටියට එනකොට ඒගොල්ලන් දෙමළ මිනිසුන්ට විරුද්ධව හුඟා දේවල් කරයි. ඒතකොට අපි මේ මේ වෙන් වෙලා ඉන්න බෑ. අපි ඔක්කොම එකව වෙන්න ඕනේ. ඒ නිසා අපි එකතු වෙන්න හේතු ආණ්ඩුවෙම අපට හේතුවක් දෙයි කියලා තමයි මම හිතන්නේ. එතකොට මේ මත කාලන කතා බහ මේ තීපන් පිළිබඳව මට තීපන් පිළිබඳව කතා බහකට ලක් වෙනවා එටික් සංවිධානයේ ඉඳපු සමාජිකයෙක් පිළිබඳව ඔහු සමරන්න ඉඩ දෙන්නට ඕනේ කියලා මේ දෙමළ පක්ෂ සියලු දෙනා එකතු වහඩක් නගනවායි කියලා ඔබ ඉන්නේ මොන ස්ථාවරේ දිලීපන් ගැන දැන් ගිය ආණ්ඩුව මේ මේ ඔය මොනවද කියන්නේ උකට 2015 ඉඳලා ඉස්ස තීපන් ආණ්ඩුවට මොකද කියනවනේ මොන ආණ්ඩුවද යහපාලන ඔන්න ඔය යහපාලන ආණ්ඩුව කොහොම ඒ දවස්වලදී තිබුණා නමුත් ඒ පැත්තට බලන්නේ නිකන් ඉන්නවා මේගොල්ලන් එහෙ යනවා මේ යනවා මේ මේ ප්‍රේ කරනවා ඒ ඉවර කරනවා කිසි දෙයක් නැතුව දැන් මේ ආණ්ඩුව ආපු හැටිම මේ ඒවට විරුද්ධ වෙනවා දැන් අපි දැනගන්න ඕන මේ ගිය මේ ඉලෙක්ෂන් එකේ ඔය SLP ඔච්චර මේවා මේ මේ බෝට්ස් එහෙම ගත්තේ ඡන්දය ගත්තේ
මේ අවුරුදු පහකට පහ කාලයේදී මේව මුකුත් ආන්ඩ්‍රේන් ප්‍රශ්න කරපු නැති නිසා ඒගොල්ලන් හිතුවා ඔක්කොම දැන් හොඳයි අරගයි මේකයි කියලා හිතලා තමයි දැන් අංගද රාවණන්ට එච්චර දීලා තියෙන්නේ දැන් මෙහෙම පටන් ගත්තත් ඉතින් අනිත් ඡන්දයේ බලනකොට කවුරුත් මේ ඡන්ද දෙන්නේ ආණ්ඩු පක්ෂයට ඒ මොකද මේ අවුරුදු පහක් එහෙම කරපු නැති නිසා ආණ්ඩු කොයි ආණ්ඩු හරි ඒගොල්ලන්ට දුන්න නැති කමක් නැහැ දැන් ඒගොල්ලෝ අපිත් එක්කමයි අපිට මේවා කරන්න ඉඩ දුන්නා අර අපි සමාදානේ මේවා කරගෙන යනවා කියලා හිතාගෙන දැන් ඔහොම කරන්න ගියදී තවත් අවුරුදු පහකින් නැහැ කිසි මේ කෙනෙක් හරි මේ තමන්ගේ ඡන්දය දෙනවද මන් දන්නේ ඒක එක අනිත් එක මෙයාව එයා කොටි ඒ කරක මේක කියලා කිව්වට දිලීපන් ඇවිලා දවස් 12කට කෑම බීම නැතුව අතුරු බීවෙත් නැහැ මේ ලංකාවේ මෙන්න මේවා දෙමළ මිනිසුන්ට හානියක් කරලා තියෙනවා ඒක නැති කරන්න ඒක මෙහෙම කරන්න කියලා කාරණාවල් කියලා ඒගොල්ලෝ එයා උපවාස තියන ඔන්නෝකනේ මහත්මා ගාන්ධිත් කරේ ඒ වගේ තමයි ඉතින් මෙහෙ එහෙම කරුවත්ින් එයාගේ පසුබිම බලාගෙන මේලා එයා කොටි දෙ නැද්ද කියගෙන එක එකක් කියනවා නමුත් එයා ආයුධයට අතුල් වෙලා මේ බුකුත් කිරුවේ නැහැ එයා කරපු එක මේ හිරේපාරේ ඉන්න දෙමළ සිරකරුවන්ට නිදහස ඕන ඔන්නෝම හතරක් පහ කියලා ඒ කාරණාව තමයි මේක කරේ ඉතින් එයා මැරුණා ඉතින් කිසිම මේකෙන් කිසිම හිංසාත්මක මොකුත් නැහැ එයා ඔක්කොම අහිංසා හැටියට තමයි කරේ ඉතින් ඕකට අපි මේ ප්‍රේ කරන්නයි නැත්නම් මේ මීටින්ග්ස් දියන්න මොකද ඒකට විරුද්ධ මොකද ගිය ආණ්ඩුවේ මේක පැලවේ නැහැ ඒක ගැන මොකුත් කිව නැහැ දැන් මේ ආණ්ඩුව ඔවා කරන්න හේතුවක් තියෙනවා මොකද දැන් ආයෙත් අහුස්සනවා මේ කොටි ඇවිලා උතුරේ නැගෙනහිර කොටි ඇවිලා ඉඳගෙන ඉන්නවා ඒ නිසා අපි අපේ හමුදාව ගිහිලා උතුර නැගෙන බලාපොල වැඩිපුර මේගොල්ලන්ව දාගන්න ඕන කියලා අපි යටත් කරන්න වැළඳනවා දැන් ඉතින් ඒ නිසා තමයි ඔවා කරන්න යන්නේ මේගොල්ලන් ඉතින් මේ දිලීපන්ගේ මේවා ගැන කරන්නේ හොඳයි ඒක කරන්න ඉඩ දෙන්න ඕන ඒ නීතියටත් පටහැනිමේ තමයි මේගොල්ලන් කරන්නේ උසාවිය ඔවා කියලා දුන්නාද මන් දන්නේ හරි බලමු දිරේ මොකද වෙන්නේ කියලා ඒතර දෙන්න ඔබතුමාලා සමහර වෙලාවට කතා බහ කරනවා මේ අතුරුදන් වූවන් බියගිය ජනතාව විශේෂයෙන්ම දමල ජනතාව සම්බන්ධයෙන් ඉතින් මේ යුද්ධයකදී දෙපාර්ශ්වයක් තිබෙනවානේ දැන් මේකදී දැන් සිංහල ජනතාවත් මේ විදිහට අතුරුදන් වෙලා තිබ්බා ඒ වගේම තමයි බිය ගිහිලා තිබ්බා හැබැයි ඔවුන් ගැනත් ඔබ කතා කරන්න ඕනේ දැන් ඔවුන් ගැන වාසුදේවට අනෙක් අර මිතර මහතුරු ඒව කතා කරනවා ඉතින් මගෙන් යහුවා තිබ්බ මාතේකට මේ සහයෝගය දෙනවා නමුත් අපේ පළාත්වල ඉන්න මිනිසුන්ට ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා මෙන්න ආවල් දිනයේ මේ වෙලාවට අපි බාර දුන්නා ඒගොල්ලන්ට මොකද්ද උනේ කියලා දැනගෙන කියන්න කියලා. ඉතින් සිංහල මිනිස්සු ඇවිල්ලා අපිට කිව්වොත් මට පුළුවන් දේවල් දීපුණොත් මම කරනවාමයි. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒකට දැන් ඒකෙනත් පොඩි හඬක් නැගුවොත් එහෙම ඔබතුමාට අර වගේ ලේබල් එකක් වදින්නේ නැහැ නේද? මට ලේබල් ලැබුණා තිබුත් වදින්නේ නැහැ මට කමක් නෑ. ඕන දෙයක් ඔයගලන්ට කියන්න පුළුවන් මම ඕන දෙයක් කියන්න පුළුවන් ජාතිවාදී අරකයි මේකේ මගේ හෘදයේ ඇටියට මම කරන්නේ ඒක මනුෂ්‍යත්වයේ මේක හැටියට මම කරනවද නැද්ද එච්චරයි මට තියෙන්නේ ඒක මට දන්නවා මම කරන්නේ ඒක හරි කියලා මිනිසුන්ගේ ප්‍රශ්නවල දැනගෙන ඒකට විසඳීමක් සොයාගන්න මම මගේ වැඩ කරගෙන යනවා අනිත් මිනිසු මොකද කියන්නේ කියලා මට කමක් නැහැ හරි අදටදී මේ පළාත් සභා ක්‍රමයේ පිළිබඳව දැන් ආයෙත් කතිකාවක් තියෙනවා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා කියනවා මේ අපිට යෝජනා ඇවිල්ලා තිනවා මේ පළාත් සභා ක්‍රමයේ තරම් සුදුසු නැහැ කියලා කාරණේ පිළිබඳව ඔබතුමා ඉන්නේ මොන වගේ ස්ථාවරයක පළාත් පාලන පළාත් සභාව අපට අයිතිකමක් දුන්නේ නැහැ හරියට මොකද ඒකීය රාජ්‍ය හැටියට ඒකීය රාජ්‍ය යටතේ පළාත් පාලන සභාව තියෙනකොට මැද ආණ්ඩුවට සම්පූර්ණ බලය තියෙනවා. ඉතින් අපිට දෙන දේවල් ඔක්කොම ආපසු ගන්නත් පුළුවන්, ඕන දේවල් වල මේ ඇඟිලි ගන්නත් පුළුවන් ඕනම. දැන් වෙලා තියෙන්නේ ඕක තමයි. ඒ නිසා
දහතුන් වෙනි සංශෝධනයේ අනුව තියෙන ඔය බලක් සභාවෙන් අපිට වැඩිපුර හොඳක් ලැබුණ නැති වුණාට දැන් ඒක උතුරු නැගෙන අනිත් පළාත්වල ඒ ප්‍රශ්නයක් නැහැ උතුරු නැගෙන හින පළාත්වල ඒක මේ එළියට අරගත්ත තිය ඒක අත්පත් කරගත්ත තිය තමන්ට තියෙන එකම මේ මේ මේකත් නැති වෙනවා ඒ කියන්නේ දැනට පොඩ්ඩක් හරි ඒගොල්ලන්ට බලයක් තියෙනවා ඊට පස්සේ මුකුත් බලයක් තියෙනවා ඒක අනිත් එක අපි දැනගන්න ඕන 1987 දී දුන්න බලයේ නෙමෙයි දැනට තියෙන්නේ 1992 දී ප්‍රෙසිඩන්ට් ප්‍රේමදාසගේ කාලයේදී මේ උතුරු උතුරු නැගෙනහිර නැත්නම් බලත් සභාවේ මේ බලත් සභාවට යට වෙලා තිබුණු මේ ඔෆිසර්ස්ලා කීප දෙනෙක් සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකට ගත්තා කවුද ගවර්න්මන්ට් එක ඩිස්ත්‍රික් සෙක්‍රටරි ග්‍රාම සේවක ඔන්න මේගොල්ලෝ ඔක්කොම අපේ පාර්ලිමේන්තුවේ යටත්ව හිටපු අය ඔක්කොම මෙහාට අරගත්තා ඔව් දැන් ඉතින් අපේ බලත් සභාවේ ඉස්සර තිබුණු බලය නෙමෙයි තියෙන්නේ ඒ ඔක්කොම අඩු වෙලා අනිත් එක ආණ්ඩුකාරතුමාට තියෙන බලය එයා ඉතින් ඔක්කොටම ඇඟිලි ගන්නවා ඉතින් ඔහොම කරාගෙන යනකොට 13 වෙනි සංශෝධනයේ අපිට වැඩි මොකුත් ලැබුණේ නැහැ නමුත් අපිට මේ මේ උතුරු නැගෙනහිර පළාත්වල මොනවා හරි පොඩි මේකක් හරි තියෙනවා අයිතිකම දැන් ඒකත් නැති කරන්න බලන්න දැන් 13 වෙනි සංශෝධනයේ ගේනකොට උතුරු නැගෙනහිර පළාත්වලට පමණක් කියලා තමයි ගෙනාවේ ඊට පස්සේ ජයාගේ ආවදන මහත්තයා වැළවේ මොකද්ද අවුරුණ දෙමළ මිනිසුන්ට අරග දුන්නා මේක දුන්නා කියලා මේ කියයි කියලා රට පුරාම පළාත් සභාව ගෙනාවා අත්ත වශයෙන් මේ පළාත් දකුණේ තියෙන හත පළාත් හතර වලට මේක වොමනාවක් නෑ අපිට විතරයි ඒක ඕනේ ඉතින් දැන් මේගොල්ලන් ඒගොල්ලන් එපා එපා කියනකොට ඒකත් අරගෙන අපිට දෙන්න තියෙන එකත් දැන් දෙන්න නැතුව යන්නේ කරන්න යනවා 13 වෙනි සංශෝධනයේට ඒකට ගැලපෙන තවත් මොනවා හරි හොඳ එකක් දෙනකම් 13 වෙනි සංශෝධනයේ මේ පළාත් සභාව තියාගන්න ඕනේ. තවින් ප්ලස් වෙනක් කතා කරානේ කාටද? ප්ලස් කියලා කතා කරුවට මොකද ඔය ප්ලස් 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 කියලා කවුරුත් කියන්නේ නැහැ. ඔය විදේශ බලන්නේ ඔහොම තමයි. ප්ලස් කියනවා මයිනස් කියනවා ඔය ප්ලස් කියන්නේ මොකද්ද කියලා කියනවනේ. දැන් ප්ලස් එක මම කියන්නේ මොකද්ද ප්ලස් එක කරන්න ඕනේ කියලා. 1992 දී අපේ පරිපාලනය පාලනය යටත්ව සිටිය ගාමන් සේවන් ගාමන් ඩීරියන් ඩිස්ත්‍රික් සෙක්‍රටරි මේගොල්ලන් ඔක්කොම ආපසු ගෙනාවා දෙමළ මිනිසුන්ගේ මේ මොකද ඒගොල්ලන්ගේ මේක මේ එන කාලේ බලනකොට මේකෙන් අපිට වැඩි දුරට හොඳක් ලැබෙයි කියලා කියන්න බෑ. ඒ මොකද මධ්‍යම ආණ්ඩුවෙන් ඇඟිලි ගහගෙනම ඉන්නවා කොට. මධ්‍යම ආණ්ඩුවෙන් හැමෝටම එක විදියට සැලකුවා නම් ප්‍රශ්නයක් නෑ නේද? මධ්‍යම ආණ්ඩුවෙන් එක විදියට සැලකලා මුපද කරන්න යන්නේ. ඒගොල්ලන්ට දන්නේ නෑ නේ අපේ ප්‍රශ්නවල. ප්‍රශ්නවල දන්නේ නැතුව ඒගොල්ලන් හිතන්නේ හැටියට මේ කොටුව එකයි කියලා කියයි. යුද්ධයට පස්සේ උතුරු නැගෙනහිර පළාත්වල මේ විශේෂ ප්‍රශ්න වල තිබුණා. දැන් ඔක්කොටම එකට වගේ කියලා කියනකොට අර විශේෂ මේක නැති වෙනවා. ඒ නිසා ඒ පළාත් වල තියෙන ඒ ප්‍රශ්න වලට මුණ ගැහලා ඒකට කරන්න තියෙන ඒවා කරන්න ඕනම ඒකයි හොඳයි. ඔක්කොටම එකයි කියලා කරන්න බෑ. ඒත් විශ්වාසවත් දැන් එතන මධ්‍යම ආණ්ඩුව නියෝජනය කරනත් උතුරේ මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ඉන්නවනේ. ඔවුන්ට පුළුවන් මේ අවශ්‍යතාවයන් ගැන කියන්න. බලන්න. දැන් අපි කිව්වොත් එහෙම සියලු දිනාට එක විදිහකට මධ්‍යම ආණ්ඩුවෙන් සලකනවා කියලා ඔබතුමා කියනවා නෑ උතුරට එහෙම හරියන්නේ නෑ ඔවුන්ගේ ප්‍රශ්න දන්නේ නෑ කියලා. ඔව්. නමුත් උතුර නියෝජනය කරන පිරිස කියනවා නේ ඒගොල්ලන් තේරෙන්නේ නැහැ ඒගොල්ලන් කරන්නේ නැහැ. එහෙම කරා නම් ඒක කරලා තියලා කවදාකවත් මේ කරන්නේ නැහැ නේ. අපේ ප්‍රශ්නවල මේගොල්ලන්ට කීප සැරයක් කියලා තියෙනවා රණින් වික්‍රමසිංහට කිව්වා ඔය හිටපු ආණ්ඩුකාරතුමන්ලාට කිව්වා ඒව ඔක්කොම ඒගොල්ලන් කරන්නේ නැහැ. ඉතින් බලය තියෙන්නේ එහෙ ඒ බලය එහෙ තියාගෙන අපේ බලය අහන්න බලය දෙන්න ඒක තමයි
දැන් කියන ගැටි හරි අපි දේශපාලන සංවාදය තුල තමයි මේ වැඳලා ඉන්නේ සිවිල් ඉග්නිෂන් මතකමත් එක වැතුමුනේ දැන් මේ තව කතාවක් වෙනවා මේ දේශපාලඥයන් කරන යම් යම් ප්‍රකාශات එක්ක ඒ වගේම තමයි දමිල ඩයස්පෝරාවේ යම් යම් හැසිරීම් එක ආපහු පාරක් යුද්ධයක් ඇති වෙයිද කියන සැකයක් සමහර අය දේ තියෙනවා යුද්ධයක් ඇති වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ යුද්ධයක් එනවද නැද්ද කියන එක මධ්‍යම ආණ්ඩුවෙන් තමයි කියන්න ඕනේ මොකද අපේ ප්‍රශ්නවල අවුරුදු 70කට වැඩි කාලෙ තියෙන එක. ඒ ප්‍රශ්නයකට විසඳීමක් සොයා ගන්න නැත්නම් ඔය ගිය අවුරුදු 30කට ආයුධ අරගෙන තමයි මේ යුද්ධයට ඇතුළු වෙන හැටි. ඒ වගේම ආයතනය තවත් අවුරුදු 10ක් 15ක් 20කට පස්සේ කරන්න පුළුවන්. මොකද මේ අපේ ප්‍රශ්න දැනගෙන ඒ ප්‍රශ්නට විසඳීමක් සොයා ගන්න නැත්නම් ඔක හැමදාම ඔක තියේ අවුරුදු 100කට වැඩි කාල මේ 100 years war කියලා තිබුණා මේ මේ යුරෝප් එකේ අපේ අපිට නීතිය ඇටියට ඒක ඉති යුද්ධය වෙනවද නැද්ද කියලා අපිට දැන් කියන්න මොකුත් බෑ මේගොල්ලන්ගේ ඇසිරීමේ තමයි ඔක්කොම තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ ඇසිරීමේ තමයි ඔක්කොම තියෙන්නේ හරි अभी देखो अभी वर्षा निमा करना है माम महमद यार को अभी ओबतुमा वगैरह ओबतुमा दबले जाते कि माम सिंह हले जाते कि अभी दिन ना मैं बदिर निकम भी दिए थे अभी मिया यार नित्य कम भी दिए थे अभी ले इकम पार्ट अभी मे भाषा व पमना ये बिना सर අපිට මේකට නේද උත්තරය අපිට ඉතම කෙටි කාලයනේ මේ ජීවිතේ මේ ජීවිතේ ඇයි අපිට මේ වේද ඕවා කොමා හොඳයි මේ කතා කරන්න දේවල් ඒක හොඳයි නමුත් අපේ පරාත්වලට ඇවිලා කොහොමද ආණ්ඩුවෙන් හමුදාවෙන් අපේ මිනිස්සු මේ සැලකන්නේ ඒගොල්ලන්ට විරුද්ධව මොකද කරන්නේ ඒව ඔක්කොම දැනගත්තදින් ඔයාගේ ඔය ප්‍රශ්නට ඔයා උත්තර ඔයාටම ඔයා දැනගන්න පුළුවන් වෙනවා මේක ඇවිල්ලා ජාතිය මේ මේ එක ජාතිය යටත් කරලා තවත් ජාතිය තමන්ගේ වාසියට ඔක්කොම කරාගෙන අපි ඔක්කොම එකහුව වෙලා මේක කරන්නේ යමු කියලා කියන එකට වැරදි. ඒ කියන්නේ කොහොමද දන්නවද? ඔය නිදාක් තියෙනවා නිදා යට ඉන්නවා මම. ඔයා ඉන්නවා නිදින්දට එළිය. ආ හලෝ අපි අද අද ශිෂේ කරගමු. අපි ඔක්කොම එකයි කියලා කිව්වට මං තාම පල්ලේ ඉන්නේ. අපි අපිව ගොඩ නැගලා මෙහි ගේන්න ඕන. දෙවලම එක මේකේ මට්ටමට ඉන්නකොට ඕන දෙයක් කරගන්න ඕන. දැන් ඒකයි වෙලා තියෙන්නේ අපිට අයිතිකමක් නැතුව ඔක්කොම මේ 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 ඔක්කොම අපි ඔය යටත් කරන ධ්‍යානන අපි ඔක්කොම එකයි මේ දේ ඔක්කොම එකයි හරියන්නේ නැහැ අයිතිකම දෙන්න ඕන ඉස්සර ඊට පස්සේ අපිට ඕන දෙයක් කරන්න ඕන ඇත්ත වශයෙන් ආණ්ඩුවෙන් හිතන්න ඕන දෙමළ මිනිසුන්ව ඒගොල්ලන් ගැන සැකයක් තියාගන්න එපා ඒගොල්ලන් විශ්වාස කරන්න එතකොට මේ රට හොඳට දියුණු වෙන්න පුළුවන්. මොකද දෙමළ මිනිස්සු සමග අපිට මේ මේ රට ගොඩනගන්න පුළුවන්. ඒ එහෙම ඒගොල්ලන් කතා කරන්නේ නැහැ. ඒ නිසා තමයි මෙච්චර ප්‍රශ්න. ප්‍රශ්න निराකරණය වෙන සුන්දර රටක් තමයි අපි හැමෝගේම අපේක්ෂාව අවසාන වශයෙන් කිව්වොත් මේකට කෙටි උත්තරයක් දෙලා අපි වැඩසටහන නිමා කරමු. ඔබ හිතන විදිහට ලෝකයේ තියෙන හොඳම රට ලංකාව. මේ ඒ කියන්නේ පරිසරය බලනකොට හොඳම රට මිනිස්සු බලනකොට අපෝය නරක රටක් මේ මේ ලංකාව වාගේ තවත් මම හුඟා රටවලට ගිහිලා තියෙනවා මේ වාගේ රටක් නැහැ මේ මේ ලෝකේ නමුත් මිනිස්සු එහෙම කියන්න බෑ අපේ මිනිස්සු ගැන ඒ නිසා මිනිස්සු කල්පනාවෙන් වැඩ කරගෙන ගියදී ලෝකේ සුන්දර රටක් මේක තමයි කියලා संबंध